වාසුලියා හිතුවක්කාර යෞවනයේ සදාතනික මුද්‍රාව වාසුලිය අපේ ප්‍රධානම විශේෂාංගය තමයි සංචාරය මේ සංචාරය වටා මේතරම් ප්‍රේක්ෂක ප්‍රමාණයක් එකතු වෙලා ඉන්නේ මේ තුල තිබෙන විවිධත්වය නිසා ඔව් අපේ සංචාරයේ රසවින්දනයට ගවේෂණයට වගේම අධ්‍යාපනයට පරිසරයටත් අපි මුල් තැනක් ලබා දෙනවා ඒ තමයි අපේ අනන්‍යතාවය අධ්‍යාපනය කියලා කියන්නේ අපි වටා තියෙන පරිසරයේ සිද්ධාන්ත න්‍යායාත්මක කරුණු විදිහට ගොනු කරලා අපේ ජීවිතයට එකතු කරගන්න එක. අධ්‍යාපනය පරිසරයත් එක්ක අපිට ඉදිරියට ගෙනියන්න පුළුවන් නම් ඒක තමයි අපි ලබන ලොකුම ජයග්‍රහණය. ඒ නිසා අපි හිතුවා වාසුලිය සංචාර සටහනින් හරිත සරසවියකට අද අවධානය යොමු කරන්න. මේ NSBM හරිත සරසවිය. NSBM National School Business Management ඒ කියන්නේ ඔබ දන්නවා ජාත්‍යන්තර ව්‍යාපාර කළමනාකරණ විද්‍යාලය මේ ආයතනයෙන් ලබා දෙන ඕනෑම උපාධියක් ලෝකේ ඕනෑම රටක පිළිගන්නවා ඒ විතරක් නෙමෙයි මේ ආයතනයෙන් විසින් අපි උසස් අධ්‍යාපනය සඳහා ලබා ගන්නා සියලුම උපාධීන් අවුරුදු 3ක් 4ක් වගේ කෙටි කාල සීමාවක් තුලදී ඔබට සම්පූර්ණ කිරීමේ හැකියාවත් තියෙනවා ඒ වගේම ඔබට විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ අනුමැතිය ලත් උපාධි පමණයි මේ ආයතනයේ ක්‍රියාත්මක වෙන්නේ NSBM විශ්වවිද්‍යාලය අකර 26ක භූමි ප්‍රමාණයක තමයි නිර්මාණය කළ තියෙන්නේ. ඒ වගේම තමයි එකවර ළමයින් 30000ක ප්‍රමාණයකට අධ්‍යන කටයුතු කිරීම සඳහා මේ විශ්වවිද්‍යාලයේ සියලු කටයුතු මේ වන විට සූදානම් කරලා තියෙනවා. හැබැයි මේ විශ්වවිද්‍යාලය වරකට, ඒ කියන්නේ අවුරුද්දකට ශිෂ්‍යයින් බඳවගන්නේ 5000ක වගේ ප්‍රමාණයක්. ඉතින් මේ ශිෂ්‍යයින්ට අධ්‍යාපන කටයුතු ලබා දීම සඳහා ලංකාවේ සුදුසුකම් ලත් ගුරුවරු පමණක් නෙමෙයි. විශේෂයෙන්ම එක්සත් රාජධානිය අයර්ලන්තය මැලේසියාව වගේ රටවල් වල සිටින සුදුසුකම් ලත් ගුරුවරු සම්බන්ධ කර ගැනීමටත් මේ විශ්වවිද්‍යාලය අපේක්ෂාවෙන් සිටිනවා. NSBM විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන දරුවන්ට ඔවුන්ගේ විවේකය අර්ථාන්විතව ගත කරන්නත් මේ ආයතනය විසින් ඔවුන්ට පහසුකම් ලබා දෙලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් ගෘහස්ථ ක්‍රීඩාංගණයක්, ඒ වගේම එලිමහන් රංගපේටයක්, විහිළුම් තටාකයක්, පුස්තකාලයක් මෙන්න මේ අනාදී අංගත් මේ විශ්වවිද්‍යාලයට ඔවුන් එකතු කරගෙන තියෙනවා. ඉතින් අපරත් අවස්ථාව තියෙනවා මේ විශ්වවිද්‍යාලයත් එක්ක එකතුනොත් මේ අවස්ථාවන් බෙදා හදා ගන්න. ඔබට මේ දකින්න තියෙන්නේ ඒ එලිමහන් රංගපේටය. NSBM ආයතනත් එක්ක ප්‍රේක්ෂක ඔබ කොහොමද සම්බන්ධ වෙන්නේ? අපස සාමාන්‍ය පෙළ විභාගයේ පමණක් සමත් අයෙක් නම් ඔබට පුළුවන් මේ ආයතනයේ විසින්ම පවත්වාගෙන යන පදනම් පාඨමාලාවක් හරහා මේ ආයතනයට සම්බන්ධ වෙන්න. එහෙමත් නැත්නම් ඔබ අපස උසස් පෙළ විභාගයේ සමත් අයෙක් නම් ඔබට පුළුවන් ඍජුවම මේ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ඔබේ උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යන්න. ඉතින් ඒ හරහා ඔබට අවස්ථාව තියෙනවා විශේෂයෙන්ම ව්‍යාපාර කළමනාකරණය, ඒ වගේම ඉංජිනේරු අංශය, තොරතුරු තාක්ෂණය කියන මේ අධ්‍යන පාඨමාලාවන් මේ විශ්වවිද්‍යාලයත් එක්ක එකතු වෙලා අධ්‍යන කටයුතු කරගෙන යන්න. Thank you.
සරසවිය හරිත සංකල්පයටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ සරසවි භූමිය සම්පූර්ණයෙන්ම නිර්මාණය කළා තියෙන්නේ මේ ප්‍රදේශයේ තියෙන ස්වාභාවික පිහිටීමට අනුරූපීව. මේ ආයතනය සමග එකතු වන ශිෂ්‍යයන් අධ්‍යාපනයෙන් පොහොසත් කරනවා වගේම ඒ ශිෂ්‍යයින් වටා බොහොම හිතකාමී සුන්දර පරිසරයක් ඇති කිරීම තමයි මේ ආයතනයේ මූලික පරමාර්ථය. විශේෂයෙන්ම ඔබට මතක් කළ යුතු කාරණාව තමයි මේ ආයතනය රජයේ ආයතනයක්. ඒ විතරක් නෙමෙයි මේ හරිත සරසවි නගරයක් විදිහටත් ක්‍රියාත්මක වෙනවා. මේ නගරය තුල සැලොන්ස් තියෙනවා, එතකොට බැංකු තියෙනවා, රෙස්ටෝරන්ට් මේ සෑම දෙයක්ම මේ හරිත සරසවි නගරයේ ඇතුළත්. ඉතින් ඔබටත් අවස්ථාව තියෙනවා මේ ආයතනත් එක්ක එකතු වෙලා මේ සුන්දර අත්දැකීම් බෙදා හදා ගන්න. संपूर्ण හරිත සරසවිය ඔබේ සරසවිය මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 27 වෙනිදා ඔබ අතට පත් වෙනවා. ඉතින් හෝමාගම පිටිපන ප්‍රදේශයේ පිහිල්ලා තිබෙන මේ සරසවියත් එක්ක ඔබත් එකතු වෙන්න අත්වල් බැඳ ගන්න. අධ්‍යාපනය ඔබේ ජීවිතේ සොඳුරම අංගය බවට පත් කර ගන්න. ජීවත් වීම සරල නැහැ. නමුත් සරල ලෙස ජීවත් වීමට ඔබ උත්සාහ කිරීමෙන් ඔබට ඔබේ ජීවිතේ බොහෝ දේවල් දකින්න ලැබෙවි. ඒ සරල බව ඔබේ ජීවිතයට ආශිර්වාදයක් කරගන්න. ගිලිහුණු තැන් නැවත හොයාගන්න. ඒට හේතුව සෙවණැල්ල වුණත් අපි සමග සිටින්නේ ආලෝකයේ තියෙන තාක්කල් පමණයි. කාලය ජීවිතේ හිමි අහිමි බොහෝ දේවල් තීරණය කරાવી. එහෙනම් අදට අපි ඔබේ නිවහනින් සමුගන්නේ ලබන සතියේත් මේ බලාපොරොත්තු වෙන. අහන්න. මේ ආයතනය මේ මද කොතම් නැවත